ආයිබෝවන් බීජ වී පැල කර ගැනීම හා බීජ ප්‍රතිකාර වලහල තියෙනවද සාමාන්‍යයෙන් බීජ ප්‍රතිකාරකයක් කියන්නේ මොකක්ද කියලා අපේ බොහෝ ගොයි මහතුන් දන්නවා ඉතින් බිත්තර වී පැල කර ගන්න ගැන නම් අපේ ගොයි මහතුන් අමුතුවෙන් කියන්න ඕනේ හැබැයි ඒත් මට टीका मेघन कथा कर लिस्तर हेतुना अभी श्रेष्ठ अनुकोट दिन सिद्धि तेक् बीम सकस पूर्वट नीर वेगा बंद का पूर्वट वीति कदाल वपुर आने मस देखा कितरे अद्धि अबर पेनवा तेनी तेन 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 वाली गेन वीप बेद तीन वर्ल कर तूंगेंड वरा इकटे हेतु तम हम बित्रव्य भावित नौकरी मंदे मे हदगा मुट्टी धर हो पेनानी मगे स्वाम बित्रवीति अद्दी मम्म दागत बित्रवीति अद्दी मेतन वीति हिदर तीन इक मट ලබගන්න මම හොඳට වේල ගත්ත ගුයන් කපලා වේල ගත්තා ආය සුද්ධ කරේ උලන් ඇල්ලෙමු කන්නේ හොඳට වේල ගත්තා හොඳටම වේලලා තමා දැන් මේ තියාගෙන ඉටු එකක් අරගෙන මේක මුට්ටියක දාලා වතුර දාලා හොඳට හොදන්න දෙපර තුන් පාර හොද ගන්නවා ඉතින් හොඳ බිත්තර වීටික හොඳ සාහතික බිත්තර වීටිකක් භාවිත කරන ගුණාංග තියෙන්න ඕනේ ග්‍රෑම් 500ක सामान्य नीति अग्गत तीयन पुनः उपरी वाले प्रमाण दहाय कवलाट प्रमाण सीय पेलम सीर असूपाय तेतमने सीर धातुनाय कैडुन सहाल कुमिहानी अट अट दिशीय सहति बितरी थी ये गुणांग तीयन वाद अपि वपुरान्नगान्न बीजबल एक प्रश्न කරනවා මොකද ඔයාලා ගියේ කන්න භාවිත කරපු වී ටික ගත්තා මල් කැඩුව දෙකට දැම්මා දැම්මා ඇලට නේද ඔය පින් දකින්න දේවල් ඉතින් අපේ වගාව සාර්ථක වෙයිද හිතන්නකෝ දිලීර හානියක් තිබ්බා මයිටා හානියක් තිබ්බා එහෙම තිබ්බොත් එහෙම අනිවාර්යෙන් අපේ ඊළඟ වගාවට එනවා එනවා එක කතා දෙකක් නෑ අපේ මේ හොයාගෙන තුරුතුරු දත්තානුව තමයි මේ සටහන් වලට තබන්නේ ඉතින් තමන් හොඳට වේලගත්තේ වී ටික අනිවාර්යෙන් මෙහෙම හොඳට හොදගන්න බෝල් ටික වත් කරගන්න වල්ලට තීරණා නම් ඒ වල්ලටත් හොඳට පාවෙනවා හොඳට කාර් ගාලා හොඳට හොදගන්න ඕන මම මේ කිලෝ 30 වී ටික නම් මලු දෙයකට හොඳට හොදලා පිරිසිදුගත මාළු දෙයකට දානවා දාලා යහන් කරන්නේ සාමාන්‍යයෙන් මෙහෙම හොදගත්ත වී ටික මල්ලකට පුරවගෙන ගෙදරම වතුර ටැංකිය හුඟක් කට්ටිට එහෙම පහසු ගන්න නැත්නම් මේ වගේ මුට්ටි තියන අනිවාර්යෙන් කුඹුරු කරනවා නම් අනිවාර්යෙන් වීතම්බනවා වීතම්බනවා වීතම්බන මුට්ටි තියනවා බැරල් තියනවා තව ලොකු වාජන තියන ඉතින් ඒ වාජන වලට ඔහොමම वीट की तीयन पुलवा दवस सामे गोई महतर पै विसियातर तीस हतल सेट वी पोंगना अब ममना पै विसियातर हर प्रमाणु सारण वी मेकानी सास इतर परण पै हतल सेट पेंगे एक मत कारण බිත්තරවි නාඩු වී ප්‍රභේදේන අනිවාර්යෙන්ම හොඳ ගබඩා තත්ත්වයට මාස 9ක් යනකම් අපේ 185 පැලීම ලබා ගන්න පුළුවන් හොඳ ගබඩා තත්ත්වයට කුමිහාන් හිම නැතුව හොඳ තෙතමනයක් 112 තෙතමනේ වේලා තියාගත්තේවා 112ක තෙතමනේ වේලා තබා ගත්තේවා මාස 9ක් යනකම් පැලේනවා ඊට පස්සේ පැලේීම සීග්‍රයෙන් අඩු වෙනවා සම්බ ප්‍රභේද විශේෂයෙන් BW ප්‍රභේද වගේ LD ප්‍රභේද නම් මාස 6යි පැලවීම ඊට පස්සේ අඩු වෙනවා මම ඒකත් මතක් කරේ
එහෙම පැය 24ක් පොඟවගෙන අපිට වී ටික ගොඩ තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් වී ටික ගොඩ තියාගත්තාම බීජ ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. විශේෂයෙන්ම අද වැදගත්ම එක ඒක. एक आकार देखकर करना पुलवा बीज प्रतिकार सामान्य पैविसी अतर पोंगवागत बीज पै गोड़ तीयला पै बाग तीयना वत्र बेरें तीयला मेवागे इट्री दगसी मिंदी पोलोग ना कमाने नेतना पोलो होंदे नेतना वत्र उरागान वागे ना एवागे एक टा होंदा ने इंदा मेवागे इट्री दग वागे लागन वीटी के दागान होने वीटी के दागन गानक मांगल देखकर वागे हा दागन मैं तीन क्रूस गौच वेल गुला बीज प्रतिकारक एवा वी किलो सी एगट ग्राम विस्सा वी किलो सी एगट ग्राम विस्सा मिली लीटर पांसी वतुर दाने पास मिली लीटर पांसी वतुर बोतल गन वतुर बोतल अरगन एक सिदुरु करगन सिदुरु करगन इवरला अर पैकेट के तीन කුමනාසක යොදලා වතුර භාගය අතර හොඳට දිය කරන ඉතුරු වතුර භාගය පුරවගෙන මේක හොඳට ඒකාකාරව යොදන්න. විත්‍රි වල තැවරේ අනිවාර්යෙන් අත්තාවරණ දෙකක් පළඳින්න මතක් කරන්න. මේවා පරිබුදනාසකේ ඉඳන් මේ විදිහට හොඳ යොදලා හොඳට කවලම් කර ගන්න ඕනේ. කවලම් කරන අතරතුර මම කතා කියන්නම්. ඒ ආකාර දෙකක් එකක් තමයි කිව්වේ පෑ 24ක් පොඟවන්න තියලා පෑ ගොඩ තියලා පෑ භාගය දොර බේරෙන ඇරලා දාන්න පුළුවන්. අනික වපුරන්න දවසකට කලින් හරි දවස් දෙකකට කලින් වීටි හොඳට කණු කැපුණාට පස්සේ මේ වගේ ට්‍රෙඩ් එක දාලා මේ වැඩේ කරන්න පුළුවන්. අනිවාර්යෙන් අත්තාවරණ යොදලා කරන්න. බිත්තර වී කිලෝග්‍රෑම් 100කට ක්‍රූස ग्राउचे तयोमितेक्साम तमय रसायनम एव ग्राम विस्सा जलय मिली लीटर पांसीकट तमा कवलांकल मेम युद्धाने इट पासे हुंदट कवलां करान एलमेक्कगे हानियें विशेषयें कन्न प्रमाद वेला वगा करने वट मे बीज प्रतिकारके युद्धा गन्नवना वडात्म हुंदाय එතන මුල් සති දෙක අපිට පැලමැක්කගේ හානියෙන් තොරවම ලබා ගන්න පුළුවන්. එතකොට ඒ සති දෙක ඇතුළතදී හොඳට වගාව වර්ධෙන්න මුල් සත් කෘමි හානියක් නැති හින්දා පැලපත හොඳටම හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට කවලම් කරගෙන අර බීජ ප්‍රතිකාරකේ දාපුවම් ඊට පස්සේ මතක තියාගන්න බීජ ප්‍රතිකාරයේ දුවර පස්සේ ආයෙ වතුර එහෙම දාන්න එපා. මේකෙන් ඊතර අර तीन रसायन गति अडवेल मुखद वतर वेवेल हुंदर कवलांकर मे मम नमीकर वपुरा दवसकट एक रायकट खाली तमा मे बीज बीतिकार वेदला कवलां करगन मेक वाला तीना मेम करपुहाम अपरात्म पहले मैं कहे हानिंग वाला कागन पुलांग आद्यकी तीनों या यानी तेंग वाली पर तापे ये वटे हानिंग थोरो वगा पावत कागन पुलवान हरी ये टे में सीधी करे नेतना एके पितिपाल गांडे बे अपि हरी टे कावलांग करेगा ते नेतना में वगे इट्रे दक बीमर इलाके ते ना सीमिंती पुलवान नंगे टलोन ने निकांग गोरोसु बीमर का ඉතින් අපට සාර්ථක අස්වැන්න කරන්න නම් සහතික බිත්තර වී එතකොට නිර්දේශිත පොහොර බීජ ප්‍රතිකාරක ඔය කියන සුළු සුළු සිද්ධීන් අනිවාර්යෙන්ම අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි අස්වැන්න වැඩි කරගත්තොත් තමා අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වෙන්නේ. අස්වැන්න වැඩි කරගත්තොත් තමයි අපි වගාවට ආයොමු වෙන්න ආස හිතෙන්නේ. මේක මේක බලනකෝ සත්ත්ව හානියක් වෙන්නේ නැහැ. බීජ ප්‍රතිකාර කරන්නේ සත්තුන් හානි කිරීමට පෙතම
මුල්වදී සත්‍යන් පලිබෝධානියකින් තොරව වගා තියාගත්ත කියන්නේ නියමගේ දීර්ය හොඳයි. එතකොට යාරට දෙන පොහොර උරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට පරිසරයට එයාලා හොඳට හැඩ ගැහෙනවා. ඉතින් වගාව හොඳින් වර්ධනය වෙනවා. ඉතින් අපේ ගොවි මහතුරු බීජ ප්‍රතිකාරක යොදනවා නම් මේ වගේ යොදන්න වග බලා ගන්න එක තමයි ඉල්ලා සිටින්නේ. හොඳට මෙහෙම කවලම් කරගෙන අර යහන් කරන ඉස්සර අපේ කිරියත්තලා එමන බීමට කෙසෙල් කොළ එහෙම දාලා වීටිකල් තවන්දා මම අතුරලා යහන් කරලා පැල කරනවා. මතකයි ඒක බිත්තරි වල නැවුම් සුවඳක් එනවා. ඒක වෙනම දැනෙනවා මේ සුවඳ වී පැල වෙනකොට. ඉතින් දැන් නම් එහෙම යහන් කරගන්නේ අර වගේම උර වලින් තමා පැල වෙන්න අරින්නේ. තව දෙයක් මතක තියාගන්න අපි BJB අනිවාර්යෙන් එහෙම වී වල පැය 24 මොකල ගොඩ රන් තියෙන පැය 48 ඇතුළත එක දවසක් විතර ගීපුවාම ගොඩ අරන් අනිවාර්යෙන් මේ විතර වී ටික ආය වතුරෙන් පොඩ්ඩක් තෙමා ගන්න. ඒ කියන්නේ උරේ කට ඇරලා වතුර ටික වක් කරන්න නැත්නම් ඒක උෂ්ණත්වය වැඩි වෙලා පැලවීම අඩු වෙනවා. වී මැද උරේ මැද පැලවෙන්නේ නැති වෙනවා. මෙහෙම යහන් කරන්නේ නැත්නම්. ඉතින් ඔන්න ඔහම වී ටික යහන් කරලා වහලා තියාගත්තා. ඊට පස්සේ උදේට මම පෙන්නන්න ඒ අර ත්‍රියමතු රෝස පාට ගතියකුත් විතී දකින්න පුළුවන්. ඉතින් මම මේ සඳහන් කරේ විතර වි පැල කරගෙන බීජ ප්‍රතිකාරය යොදන විදිය. ඉතින් ඔයාලත් ඔයාලේ වගාවට මේ වගේ සාර්ථක ක්‍රම භාවිතා කරන්න. ඔයාලේ වගාව දිනෙන් දින දියුණු වේවා. සාර්ථක අස්වැන්නක් අපි ලබා ගමු. ජය වේවා.